वर्तमान पुरा विद्याध्यक्ष जनरल महाचार्य अनुरमन तुंग मेट्टुमन अप समक्रांदी सिटनवा अपि उरुमेट उरुदुन मिनिसुन तीरु नमिन अपि वीडियो पटमालावा सकस करगन यानु अपे पुरा विद्या डिपार्टमेंटु वेनुवेन अद एतुमन ने वेनुवेन अपि सहभागी करवा गन्ने अपि केमति एतुमागिन दनगन्न एतुमा उपन प्रदेशे वगेम पासल එතුමන්ගේ දෙමෝපියන් ආදී පිළිබඳ විස්තර දැනගන්න අපි කැමතියි. මම ඉපදුනේ 1962 වර්ෂයේ වලපනේ තිරිපැහැ කියන ගමේ. මම ඒ ගමේ ඉපදිලා 1967 අවුරුද්දේ එම ගමේ පාසලෙම මුල් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම ඉන්පසුව නුවරඑළිය වජිරඥාන කනිෂ්ඨ විද්‍යාලය, නුවරඑළිය ගාමිණී මහාවිද්‍යාලය, සිඹලාකොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ නැවත තිරිපැහැ මහාවිද්‍යාලය අධ්‍යාපනය ලැබුවා. මම උසස් පෙළ හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් එම අධ්‍යාපනයෙන් පසුව 1980 අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා කැලණිය විශ්වවිද්‍යාලයට. ඔබ මගේ දෙමාපියන් ගැන ඇහුවා. මගේ පියා බණ්ඩාර මනතුංග මහත්මයා එතුමා ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නාමාලි සහකාරවරයෙක් වශයෙන් කටයුතු කළා. මගේ මව ආර්යවති කුමාරි හාමි නිශ්ශංක ඇය ගුරුවරියක් වශයෙන් සේවය කළා. මගේ පියා දැනට වසර 25කට පමණ පෙර මිය ගියා. මාව තාම ජීවත්ව නැතර ඉන්නවා. පෙත්ත වශයෙන්ම පුරා විද්‍යා කටයුතුට මම සම්බන්ධ වුණේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් වශයෙන් සිටින කාලයේ සිටමයි. අපේ කාලයේදී අපේ වාසනාවට සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ වුණා. සංස්කෘතික ත්‍රිකෝණයේ පුහුණු කටයුතු වලට අපි යොදා ගත්තා. 1982 වර්ෂයේ ඉඳලා සීගිරියේ අපි පුහුණු වීම කටයුතු කළා. ඊට පසුව අනුරාධපුරේ පුහුණු වීම කටයුතු සිදු කළා. මන්නාරමේ පුරා විද්‍යා කටයුතු අපි පුහුණු වීම ලැබුවා. මේ කටයුතු වලින් පස්සේ මම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක් වශයෙන් කළේ කැලණි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ ආචාර්යවරයෙක් වශයෙන් බැඳීමෙන් පසුව මම සීගිරි ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පත් වුණා. පසුව කාලෙක 1999 අවුරුද්දේ මම එවෙනට කැලණි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ අංශ ප්‍රධානවරයා වශයෙන් කටයුතු කළා. මාව පත් කරා පොළොන්නරුව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වශයෙන්. එතැන් සිට 2002 දක්වා මම පොළොන්නරුව ව්‍යාපෘතියේ පුරාවිද්‍යා උපදේශක අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා. කැලණි විශ්වවිද්‍යාලයේ ආසියානු උරුම මධ්‍යස්ථානය ආරම්භ කළේ මම 2009 වර්ෂයේ. ඉන්පසුව එම ආයතනය අපි නම වෙනස් කරලා උරුම අධ්‍යන කේන්ද්‍රය නමින් ආරම්භ කළ ආයතනයක්. මේ ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් මම කටයුතු කළේ. මෙම ආයතන දෙකමගින්ම විශාල සේවයක් සිදු කරා පුරා විද්‍යාව සහ උරුමය සහ ආසියානු උරුමය ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම සඳහා අතවසේම ඒ කරපු සේවය සලකලා මට වර්ෂ 6ක ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශිෂ්ටතම යාගේ සම්මානය උපකුලපතිතුමා ළම අතින් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඔව් අපි පොත් දහසක වැඩසටහනක් ආරම්භ කළා. ඉතින් ඒක පොත් 1000ම අපිට කරන්න බැරි වුණා. නමුත් මම හිතනවා අපිට ඉදිරියට ඒ කටයුතු මම සිටියා හෝ නොසිටියා හෝ මම යම් දෙයක් ආරම්භ කරන්නේ ඊළඟ පරම්පරාව බලාගෙන. ඊළඟ පරම්පරාව හෝ ඒ කරා ඒ පොත් දහස නෙවෙයි දසදහස දක්වා යයි කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි පටන් ගත්ත පුරා විද්‍යාවේ පුරෝගාමීන්ගේ පිළිබඳ මේ ශේෂ්ඨ සේවය කරපු පුරෝගාමී අය පිළිබඳ වීඩියෝ මාලාවක් මේ ඉතාමත්ම සාර්ථක වුණා. අපි මැද වියංගොඩ විමල කිත්ති හාමුදුරුවෝ ගැන කවුරුවත් මෙහි කතා කරන්නේ පහුගිය කාලේ. අපි උන්වහන්සේලා ගැන පවා කරා. CW නිකලස් ගැන ඊළඟට ජාතික වීරයෝ ගැන ඊළඟට ඒක වෙනම වැඩසටහනක්. අපි ඉස්සෙල්ලා පුරා විද්‍යාවට සේවය කරපු පුරෝගාමී හරසර කියලා වීඩියෝ මාලාව පටන් ගත්තා. ඒ වීඩියෝ මාලාව ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඊළඟට තමයි ඔබ කිව්වා වගේ ජාතික වීරවරයන් ගැන. මේ වර්ධ ජාතික නිදහසේ 75 වෙනි සංවත්සරය. අපිට ඕනකමක් තිබුණා ජාතික වීරයන් 75ක් ගැන වීඩියෝ මාලාවක් සකස් කරන්න. ඒ 75ම තාම කෙරුණ නැහැ. නමුත් යම් ප්‍රමාණයකට කෙරිලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ 75 සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. 75 නෙවෙයි. මට මේ වීඩියෝ මාලාව මගින් ආරම්භ වුණේ මියගිය ජාතික වීරයන් 75 වෙනි සමරීම නෙවෙයි. අනාගත පරම්පරාවට තව ජාතික වීරයන් 100ක් 200ක් 300ක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මත තමයි මේ කටයුතු ආරම්භ කළේ. ඉතින් මේ කටයුතු වලදී මම හැම විටම එක ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ තමයි සහභාගීත්ව සංවර්ධන කියන සංකල්පය. අපිමයි මේවා කරන්න ඕනේ. අපිට පුළුවන්කම තිබුණා සමාජයට පිට කෙනෙක් ගෙනල්ලා මේ ගැන විශේෂඥයෙක් ගෙනල්ලා ලස්සන කටහඬ තියෙන කෙනෙක් ගෙනල්ලා ලස්සන රූපයක් තියෙන කෙනෙක් ගෙනල්ලා මේවා කරවන්න. ඒක නෙවෙයි බලාපොරොත්තු. අපිට ඕනේ පොත් කියවන්න ඒ අය ලවන්න. අපිට ඕනේ මේ වීරවරයන් ගැන අපේම අය දැනගන්න. ඒ අය කියවන්න. ඔබ දන්නවද මගෙත් එක්ක එක කෙනෙක්
එක ආචාර්යවරයෙක් දැන් අපේ සහකාර අධ්‍යක්ෂවරයෙක් කිව්වා ඩීබී ජයතිලක මහත්මයා විද්‍යාලංකාර පිරිවෙන ඉගෙන ගත්තා කියලා තුමා දැනගත්තේ මේ වැඩසටහනෙන් කියලා. ඉතින් ඒක කොච්චර වැදගත්ද? ඒ කොච්චර දෙයක්ද? ඉතින් ඒක තමයි මට ඕනකම තියෙන. අපි අපිම දැනුවත් වෙන්න ඕන. දැන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඒ දවස්වල පොත් කියව මගේ පුස්තකාලෙට ගිහිල්ලා පහල මේ වීරවරයන් ගැන. ඒ අපිติ කරන්නේ. මේ නැත්තම් වෙන කවුරු හරි ලවා අපිට තාම හොඳට මේක කරන්න පුළුවන්. ඒක නෙවෙයි. අපි කරන්න ඕන. අපිට පුළුවන් ලෝකට යමත් දෙන්න. හරි ඒ ප්‍රතිපත්ති උඩ තමයි මම කියන්නේ. ඒ නිසාම සමහරවිට ටිකක් පමා වෙනවා. මොකද ඒ අය වෙනත් රාජකාරී කරන අතරේ කටයුතු කරන්නේ. ඒ වගේ මෙයාටත් නැතු කියවන්න ඕනකම තියෙනවා. ඒ අය ගැන විශේෂඥයෝ නෙවෙයි. මම සතුටුනෝ ඒ தත්ත්ව උඩ මේ පමණට හරි අපි වැඩ කිරීම ගැන. හරි අපි මුණ දීලා ඉන්න தත්ත්වය අතිශය සෝචනීයයි. අත වශයෙන් මම පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා විශ්වවිද්‍යාලය වැඩ කරන්න ඕනේ කියලා නැවත හිතන්නත් එක හේතුවක් මේ වගේ දේවල්. කියන්නේ කොච්චර හිටියත් මේ අපි කොච්චර කිව්වත් මේවා නිවැරදි වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? අපිට නිකන් ඉන්න බෑනේ. දැන් මම වගේ කෙනෙකුට නිකන් ඉඳලා පුරුද්දක් නැහැ. මොනව හරි කරන්න ඕනේ. ඉතින් මේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම නිකන් ඉන්නේ නැහැ. සිල්ලේ හිටපු කාලේ නිකන් හිටියෙත් නැහැ. දැන් ඉන්නේත් නැහැ. ගිහිල්ලා නිකන් ඉන්නේත් නැහැ. ඒ කියන්නේ මම යන්නේ විවේක ගන්න නෙවෙයි. මම යන්නේ වැඩ කරන්න. අපේ දෙපාර්තමේන්තුව සතුව තියෙනවා කලාප කාර්යාල 99ක්. මේ සෑම කලාප කාර්යාලයම පුස්තකාලයක් කරන්න මට උවමනා තිබුණා. අත වශයෙන්ම අපි එක් කළා. ඒ කියන්නේ දැන් සෑම කලාපයක පොත් දෙක තුනක් හරි තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන මට්ටමින් මේව කරන්න බෑ. කබඩ්ඩයක් ගන්නත් සල්ලි නැත්තම්. පොත් ගන්න මුදල් නැත්තම්. අපි කොහොමද මේව දේවල් කරන්නේ? හැබැයි අපිට විශාල පරිත්‍යාග සීලින් ප්‍රමාණයක් අපිට උදව් කළා. දැන් ප්‍රශ්න වෙලා තින්නේ මේ එක තුන පොත් ටික බෙදා ගන්නවත් අපිට විදිහක් නැහැ. තෙල් නැහැ. වාහන නැහැ. නමුත් අපි සංකල්පයක් ඇති කරා. ඒ කියන්නේ අපේ සියලු කාර්යාල පුස්තකාලවල විතර. ඒ කියන්නේ අපි සියලුම ස්ථාන ශාස්ත්‍රීය මධ්‍යස්ථාන විතර. ඒ අදහස තියලා තියෙනවා. දැන් කවදා හරි ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙකුට මේ සංකල්ප ක්‍රියාත්මක කරන්න. එතන මගේ වාහනය. මම කිව්වා මගේ වාහනය ජංගම පුස්තකාලයක් කියලා. ඒ කියන්නේ මම අනුරාධපුරට යනවා නම් මම ත්‍රිකුණාමලට යනවා. කවුරු හරි මගෙන් පොතක් කිව්වොත් මම පොතක් කියලා දෙනවා. මගේව තියෙනවා. මට ලබා ගන්න පුළුවන්. මේ සංකල්ප තමයි අපි ඇති කරේ. ඒ සංකල්ප ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා මේ තියෙන තත්ත්වයේ උඩ අපි ඒ වගේම අපි මේ තනතුරු බාරගත්ත අතිශයම අවාසනාවන්ත කාලයක රටේ කොවිඩ් වසංගතය ආවා, ඊළඟට ආර්ථික අර්බුදය ආවා, දේශපාලන අස්ථාවරත්වය ආවා. මේ සුළු දේවල් මැද තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු තරම් වේගෙන් ඒ ඉලක්ක වලට යන්න අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. මොකද ඒ සංකල්ප තාම වැලිඩ් ක්‍රියාත්මකයි. ඒ දේවල් ක්‍රියාත්මකයි. අපි විශාල වශයෙන් ලංකාව මේ දූපතෙන් එළියට අරන් යන්න ඕනේ කියන දෘෂ්ටියෙන් වැඩ කළා. වෙන රටවල් වලත් සමග සහයෝගයෙන් වැඩ කළා. මොකද අපිට හොඳ පුරාවිද්‍ය සම්පතක් තියෙනවා. නමුත් අපිට ප්‍රමාණවත් තාක්ෂණික සම්පත් නැහැ. අපිට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නැහැ. එහෙමනම් අපි මේ දේවල් වෙන රටවලින් ගන්න ඕනේ. ඉතින් අපි ඒ ලබා ගැනීම සඳහා අපි කටයුතු කරා. දැන් අපි පබලුගල ගැනීමක් කරා ජර්මන් ආයතනයක් සමග එකතු වෙලා. ඒ වගේම අපිට මහනුවර රජ වාසල සංරක්ෂණය සඳහා ඇමරිකානු තානාපති අරමුදලෙන් මුදල් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට දැන් අපි දඹුල්ල විහාරය සම්බන්ධයෙන් UNESCO ආධාර ලබා ගැනීමට ගිසුම්මත් අසංකරලා තියෙනවා. ඒ කටයුතු අපි ඉදිරියේදී පටන් ගන්නවා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්ගේ සහයෝගිත්වය ඇතුව. මේ වගේ කටයුතු ඒ වගේම මම හිතන්නේ ඊයේ මේ ස්ථානයේ ඉඳලා මම කතා කරා ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනය සමග සහයෝගිතා වැඩ කටයුතු කිරීමට. ඉන්දියාව අපිට ආධාර ලබා දීමට කැමැති විශේෂයෙන්ම ටැම්පිට විහාර 50ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා එය උදව් කිරීමට කැමැති. ඒ වගේම චීන රජයෙන් අපිට ආධාර ලබා දීමට කැමැත්ත පළ කරලා තිනවා. එය සමගම සති දෙකකට කලින් සාකච්ඡා කරා චීන තානාපති කාර්යාලයටම ගොස් නෙදර්ලන්තයේ තානාපතිතුමිය අපිට පොරොන්දු වෙලා තිනවා නෙදර්ලන්තයට රංගිය පුරාවස්තු ලංකාවට ලබා දෙනවා කියලා. ඒවයින් පහක් ඒ පිළිබඳ කටයුතු ජාතික කෞතුකාගාරයේ මූලික වශයෙන් කටයුතු කරන ඒකටත් අපි සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් මේ අරුණම ජාත්‍යන්තර වශයෙන් අපි දැනුම හොමාරු කර ගැනීම සඳහා මම හිතන්නේ අපි අපේ දෙපාර්තමේන්තුවෙන් පළ කිරීමට අපි ද පාස්ට් කියලා අලුත් සංගණාවක් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ වගේම අපි සමග ඉතාමත්ම සමීප සම්බන්ධතා පවත්වනවා විදේශ රටවල අය. අපි එතනදී ඒ කොයි විදේශ රටද කියන එක අපිට වැදගත් වෙනවා. අපිට ඕනේ අපේ රට. අපේ රටට උදව් කරනවා නම් කවුරුම් හොයව කමන්නේ අපි එයා එක්ක වැඩ කරනවා. අපිට නැති දෙයක් එයා ලබා දෙනවා නම් අපි එයාට එකට වැඩ කරනවා. අපිට ඉදිරියට අපිට ඕනකම තියෙනවා අපි ශිෂ්‍යයන් ඒ රටවලට යවන්න. ඒ වගේම ඒ රටවල ශිෂ්‍යයන් මෙහෙට ගෙන්න ගන්න. ඒ අය ආරම්භ පුහුණු කිරීමට එයා සමග එකතුලා වැඩ කරන්න. මම හිතන්නේ අපි එක පවුලක්. ලෝකේ එක පවුලක එක ගෙදරක් තමයි මේ තියෙන්නේ. මේ ගෙදරට අපි හැමෝම එකතු කරගෙන ඇවිල්ලා මේ ගෙදර දිනු වෙනවා දකිට තමයි මගේ අරමුණ. දැන් මම හිතන්නේ මම
මංගවිලා මිනිස්සුන්ට වැඩ කරන්න මිනිස්සු කිව්වම මම මේ පුටුවල ඕනම කෙනෙක්වත් මං ඉඳව ගන්නවා නෑ මගේ දෙපාර්තමේන්තුවේ තියෙන කම්කරුවන් පවා මම හිටගෙන ඉන්න කතා කරන්න දෙන්නේ නෑ එයා ඉඳලා ඉස්සලා ඉඳ ගන්න කියලා තමයි මම එයාගේ ප්‍රශ්න විසඳන්නේ මොකද මම ඉන්නේ එයාට සේව කරන්න හරි ඒක මං ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ අපි සිස්ටම් චේන්ජ් කියලා සිස්ටම් චේන්ජ් කරන්න බෝල් පේස් යන්න ඕනේ නෑ අපි සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් මෙතන ඉඳලා හරි අපි එයාට ගරු කරනවා ඒගේ ප්‍රශ්න පුළුවන් තරම් විසඳනවා යම් කිසි සේවකයෙක් එයා අනුරාධපුර ඉඳලා වෙන්න පුළුවන් වවුනියා ඉඳලා වෙන්න පුළුවන් තිස්සමහරාම ඉඳලා හම්බන්තොට හරි ඉඳලා ඒ අය ආවම එයා ගැන මම විශේෂයෙන් බලන්න ඕනේ මම ඒ පිටින් එන අය වෙනම කාමරයක් වෙන් කරා මගේ දෙපාර්තමේන්තුවේ ආවම ඉඳගෙන ඉන්න එයාට වතුර ටිකක් බොන්න කැම ටිකක් ගන්න ඒ විතරක් නෙවෙයි එයාට කොළඹ ආවම කොළඹ නවතින්න කොහෙද අපි එයාට පහසුකම් සැලසුවා මට නිල නිවාසයක් හම්බුණා කෝට්ටේ මම පාවිච්චි කරන ඒක මම දුන්නා පිටින් එන අයට නවතින්න මම දැන් දැනුත් ඒක පාවිච්චි කරනවා එයාගෙම ඕල්කට් මාවතේ තියෙන ඕල්කට් ගොඩනැගිල්ල කොළඹ කොටුවේ මේක අපේ දෙපාර්තමේන්තුවට පහසු නැවතීම සඳහා අපි යොදලා තියෙනවා මම හිතන්නේ අපි ඒක සලකන්න කොළඹින් පිට මම යනකොට මට තියෙන නවතින සර්කිට් බංගලෝස් මට ත්‍රිකුණාමලයට ගියොත් අනුරාධපුරයට ගියොත් බුදුරුවගලට ගියොත් මට නවතින තැනක් තියෙනවා හැබැයි බුදුරුවගලින් එන මිනිහට ත්‍රිකුණාමලෙන් එන මිනිහට අනුරාධපුරෙන් එන කොළඹ එන මිනිහ කොහෙද නවතින්නේ මම හිතන්නේ මම ඒක කරන්නේ අපි අර තාමත් අපි අධිරාජ්‍යවාදීට බැන බැන හිටියට අධිරාජ්‍යවාදීන් හදපු ක්‍රම තමයි අපි පාවිච්චි කරන්නේ නෑ අපි ඒක වෙනස් කරන්න ගමෙන් කොළඹට එන මිනිහා නවතින්නකෝ අපි ඒක බලන්න ඉතින් අපි අපිට පුළුවන් මට්ටමේ අපි ඒ පහසුකම් ලබා දුන්නා ඒවා තව තවත් ලබා දෙන්න තමයි මට උවමනාව තියෙන්නේ ඒ ප්‍රතිපත්තියට අපි කටයුතු කරනවා උරුමයට උරුදුන් මිනිසුන් කෙටි වීඩියෝ පටමාලාව ඔබතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අපි දිගටම එම වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබතුමාට මහත්සේ අපි කෘතඥතාව පළ කරනවා අද මෙම වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැඩසටහන බොහෝම කාලයක් කරගෙන යන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා